Amu. Hai mau coba? Anak rumah tak bende sih batang arah ke? Mana bende sih? Mulilang kara bende itu lah sami salah berdaya lah tu bende sih. Rumah dekat mana mirip asyik orang yang bagel. Ingin kerja macam mana? Pahlaw aku itu ringan. Aduh, yang terlihat? Kami tiada undang yang cerita na. Aduh, tapi pandi tiada lagi ni. Sampat ya. Kau bang kuahan? Nee, baju kau le. Baju kau le, kau kuahan itu. Nee, buku, buka nombor ni. Ikut barang illah. Tataran manusia, kau itu rantar harga ni netna. Ada karung kadi kita apa? Honda, istuti. Mami langkat tapi sampat mahathir arada nak kerana, ini dia ada kadi itu kerja ni anna. Honda, nispa dekayat. Miladi ganat atar, riju sambandh tawya ketikiri maraha, dipetetam wasila beru. E arumunin tamai, api polwin desiya pawattar. Merbalay etawat, radalbalay etawat, yatat novi, api nidahase vyapar karu. Hondai, emanang, deng api vendesiya patanggan. Visal pramane gedi saha, kuda pramane gedi. Me pramitya pol visida haktiya. Handai, emanang diambalan lansuwa. Turuni, waradwa hitan nipa, mana pergi bela awat dengen. Awur tu gahanat tisse, api thappen nme polga sek. Api keran nme pol waga awat. E waga nme pol sali di la gan nika. Me kuda pollo tu himian, tapi sahen naite di la tienno. E toko obat uman la, me vendesi te giam, api naya ayakar gan niko homade. Api naya ayakar gan nika agend. Simion, kata agar pa, mau mera kocer naite di la tienno, kipa. Me? Udgalnya ganu denu, api tak dahalan. Me. Tamu saya tak dahalan, nanti benda puluang. Hebei mata dahalai. Api, perhati gatte paya apa hutian me? Betamai me seheram keran me. Haluah. Me. Ada ni kang nanti pasti keran datang me pa. Me apa pasti keran me. Haluah keran me, tapi jangan ada. Jangan kau dah makian. Kita ikam itu mana, bah? Eka yo. Siapa ni rebel lagi? Kau tuh dekat tu nak gain nang kau. Gain aku? Apa tu dah ukuran kita lagi tamu orang berada di sana, bah? Ni? Pandra, terat, vitra, pelawat tergila mukti nama tu. Ada sahaja hole. Mesin dah kau tama kis. Tenang, dah tu indah beba. Ada beba, kau dah keran. Balam.
සම්පත් මහත්තයා බඩප්පුවයි ඉස්පිරිතාලේ. එතන මේස කඩලා වාහන වලට ගහලා යකා නටලා. අම්මේ අම්මේ ඇයි මේ අම්මේ අම්මේ අනේ අම්මේ අම්මේ පහළව මහන්සියෙන් වතුර ටිකක් බීලා හිටහම් ආරංචිය මොකද්ද හන්දිය කඩේ ගාව හරි ජංජාලයක් නෑ අතපය කඩාගෙන තුවාල කරගෙන කොහෙද ජගත් මහත්තයලා පොල්වෙන් දී සිට පැනලා සම්පත් කාර්යාලය ඉස්පිරිතාලේ ජගත් තාමුලා පොලිසිය ගොඩක් ජාති කේන්ද්‍ර නම් තිබුණා. ඒත් වත්ත හැමතැනම පොලිසියෙන් කරකිනවා. ඒක බෑග් චෙක් කරනවා. කන්න නැතත් කමන්නේ නෑ බා. හඳින් නැඳුන් ගෙන අපේක ලොකු දෙයක්. මොකද කසුන් අයියේ? අප්සෙට් එකේ වගේ උන්නේ හැයි නැත්තේ මට පේනවනේ වෙනදට කොච්චර කරදරවත් ඔයා ගණන් ගන්න නැහනේ ශල්නිව කන්ටැක්ට් කරගන්න බැරි නිසා නේද ඔය අප්සෙට් එකේ ඉන්නේ එයා ෆෝන් එක කට් කරනවා පත්තරේ ගිහපු පාතාලි උස්සරි දැකලා එයා අප්සෙට් එකේ ඇත්තේ මට යාට කියන්න ඕනේ. මගේ අතේ වැරද්දක් නැහැ කියලා. මට යාට කියන්න විදිහක් නැහැ. ශල්නිව හම්බෙන්න මම මොකක් හරි කරන්නම්කෝ. Thank you.
මොකද අයියෝ අයියෝ වැඩක් නෑ බං අපිට අහුවෙන්නම අප්සට් ජොකි ඔන්න කොහොර අන්දි ගියා ආ ඌරන් වැඩට ගියා ඇයි මේ බඩක් කියන්න හැබැයි මලපැල නටන්න ලෑස්ති වෙන්න එපා හරි හරි ගියහන් කොයි ති මොකද්ද රන්දිකයිය හයිෆයි තැනක කෙල්ලෙක් සෙට් කරගෙන හම්මට උඩු නියමයිනේ මේ දත ගලවන්න පුළුවන්ද බර කාරියද්ද ගියහංගෝ නැවකට සල්ලි තියෙනවලු මට උඩු නියමයිනේ යහන්තන් ඇති බං ඌ මොලේ ඇති වැඩක් කරලා තියෙන්නේ රන්දිකයට බය හිතිලා තියෙනවා කෙල්ල පිටට දෙයි කියලා හා දැන් හැබැයි එකත් හරිලු කෙල්ල වමනේ දානවලු නෑ ලොකු දෑවැද්දක් එක කෝටිපතියකට බාන්දලා දෙන්න. හිමත් එකක්ද? මන්නම් කියන්නේ ප්‍රෙදි පෙට්ටියත් ලෑස්ති කරගෙන කඳ පානෙම සුංගාල ගියා නම් හරි. ඉතින් රන්දිකයි බෑ කියනවා. ෂේ. අපරාදේ අකු. මොකද දන්නවද දැන් මං කරන්න හදන්නේ? නෑනේ ගියාන් කුටි. කෙල්ලෝගෙන අපේ ගෙදර. ඊට පස්සේ බන්දලා දෙමු. ආ ඔව්. එහෙ ඉඳ නැත්තා ඉතින් මේ ගේන්න බැරියේ. මුලින් මුලින් ඉතින් දෙවාපියෝ જાති දායි. පස්සේ ඉතින් ඔය තියෙන දේපල දෙන්න ඇත ඈ ඊට පස්සේ අපිට තියෙන ඉතින් හොඳ තැනක් බලලා ගෙයක් දොරක් අරන් දෙන එක නැන්ද මොකද කියන්නේ මං එහෙනම් කෙල්ල උස්සන්නද ආ උස්සපා හරිනේ හරි වැඩේ කරේ වැඩේ ආ ඕකේ මම යනවා එකත් මරක නෑ මට සමාවෙන්න අම්මා මං ඔයාලට කරපු දේවල් වලට මට සමාවෙන්න මං වාගේ තරගාල සමාවෙන්න ඉඳලා විශ්සුදු මං මේ දේවල් අමතක කරලා ඉවරයි මං පන්ති වැඩක් කරා හැබැයි මට බනින්න එපා ඇයි මං ගියා රන්දිකව මුණ ගැහෙන්න එයාගේ ඇස් වලට කඳුළු ආවා. එයා අහක බලාගත්තා. එයා හඳලා මදි. එයා ඇයි? ඇයි මේ තරම් ජරා වැඩක් මට කරේ? මම මොන වරදක් කරාටද? මගෙන් එයාට කිසිම සමාවක් නෑ. මං එයාට සමාව දෙන්නේ නෑ. එතකොට බඩේ ඉන්න දරුවට තාත්ති? මං දරුවව ඇබෝෂන් කරනවා. මිස්ට එහෙම කරන්න පුළුවන්ද? දැන් හොඳම වැඩේ රන්දිකව මැරි කරන එක. දරුවගේ නිදහස් වුණාට පස්සේ ජොබ් එක ගැන හිතන්න පුළුවන්. මන් දැක්කේ නෑ නින්ද ගියා. දැන් මොකද? ප්‍රෙෂර් එක අඩු වෙන්නෙම නෑනේ. ඇඳෙන් බස්සන්නවත් එපා කිව්වා. දැන් තමයි මේ නින්ද ගියේ. චූටි මණිකිට මහන්සිය නේද?
මෙතන නිින්ද යන්නෙත් නෑ. ප්‍රශ්නේයි මදුරුවත් ඉන්නවා. සිරිමලි ආව ලෙඩා ළඟ නවතින්න. අම්මා ළඟ තේරෙන්නේ නැති කෙනෙක්ට බෑ අක්කේ. මං අද ලොකු මණික ළඟ ඉන්න බලාගෙන ආවේ. චූටි මණික යන්න. මං ඉන්න. හෙට ලෙඩු බලන වෙලාවට ආවම ඇති. අක්කට අමාරු නේද? අනේ නෑ මණිකේ. මට වරුදුයි. අනික මං හරි කැමැත්තෙන් ඉන්නේ කරන්නේ. ලොකු මණිකේ අපේ අම්මටයි තාත්තටයි කොච්චර නම් උදව් කරලා තියෙනවද? අපි ගැන හිතලමයි අම්මා මේ අසනීප වෙලා ඉන්නේ. අයියට කරදරයක් වුණාද කියලාමයි නිින්දෙනුත් කොඳුරන්නේ. මං බත් එකක් ගෙනාවා. අම්මට හොඳ නෑ නේද? අනේ මගේ මණිකේ. එනම් මණිකේ කන්නකො. හැබැයි ඉතින් අපේ ගෙවල් වල හදනේවා කනවද දන්නේ නෑ. ඇයි අනේ මං ගැන එහෙම හිතන්නේ? කෝ දෙන්න. මට හොඳටම බඩගිනි.